සුබ දවසක් ඔන්න සුපුරුදු විදියටම අදත් අපි කතා කරන්න යන්නේ ලංකාවේ වෙනස් විදිය අලුත් විදියේ ලස්සනට සිං කරන්න පුළුවන් පුංචිම පුංචි තරුවක් එක. මෙයා අපි අඳුනගන්නේ දෙරණ ලිටල් ස්ටාර් සීසන් 8 එකේදී ජනප්‍රියම ගායිකාව විදියට. මෙයා වයසින් පොඩි වුණාට වැඩවල ඉන්න හරිම දක්ෂයෙක්. සාදරයෙන් පිළිගන්නවා මගේ වැඩසටහනට. අපි කියමු කවාගේ නම මොකක්ද කියලා. සුහේසි ඩේන්. එතකොට දැන් ඔයාලට වයස කීයක් විතර වෙනවද? වයස 10යි. वाड़ वयस दहायक हरम दक्ष वेडगोड़क मेवन कर्लतीन इथिंग वाट मे विधि लसन सिंधु खुदा मगे अम्मा मधुरांग समर सिंह इथिंग अभी वागे अम्मी तात नम दर मगे अम्मे नाम शाम तात नाम डयान डेन वाट भाषा की मित्र सिंधु की සිංහල ඉංග්‍රීසි තමිල් හින්දි මැලේ සොංග්ස් කියනවා මැලේවත් කියන්න පුළුවන්ද අපි අද එන මැලේ සින්දුවකුත් අහන්න ඕනේ වගේ අනිවාර්යෙන්ම commercials වලට voicing මම piano play කරනවා තව drum meeting නිකන් කරනවා ඊතර ඉන්නකොට practice කරනවා ඔව් දැන් ඔයාගේ පවුලේ අම්මයි තාත්තයි අයියයි ඔයයිනේ වැඩිම ආදරේ කවුද ඔයාලට එහෙම හැමෝටම ආදරේ ඉතින් එතකොට දැන් ඔයාගේ මේ පවුලේ ගත්තාමත් ඔයාගේ ආච්චි අම්මා අපි ගොඩක් ආදරේ කරන නිලියක් ඒ වගේම ගායිකාවක් ඔයාට මතකද ආච්චි අම්මා කියපු සින්දුව හරි එහෙම නැත්නම් එයා රඟපාපු films හරි सीना सिसी नगेन्ना दालूला प्रेम गसे कोट पारण काले आपे सी अलाचिला आपे आच्या मगे नमात मत आकरम को हमों यागे नामे जेमिनी कांता जेमिनी कांता क्या ने लंकावे आपे गुड़ाक आदरे करपु खड़ोनु परंदु वगे चित्रपटी वाले रंगने वगे म गायने दायक विच्च सम्मानीय निलिया ये वगे आभाषे किन तमाय मेन्न मे पुंची तारु පුංචි දක්ෂ ගායිකාව අපිට සම්පතක් වෙලා තියෙන. ඒ බොලං භාෂාවෙන් මෙපමණ කල්ැමුණු මාලේ කොලං කුණේ මන්ද සුපිනෝ ලංගුණාද අබල කාලේ දෙවියෝ රකි එහෙම වුණොත් තිබුණා සිටේ දුටු දාසිට ඔයා ගැනම කල්පනාව ලැබුණ ලකට ඩොමිනියන් අපි දෙන්නගේ වාසනාව කියමුකෝ අපි ස්ටේටස් ඉතින් අපි කියමුකෝ දැන් ඔයා සින්දු වලට අමතරව ඩබින් වගේ දේවල් කරනවා කියන්නේ කොහමද ඔයාට ඩබින් වලට අවස්ථාව හම්බෙන්නේ ලිටල් ස්ටාර් වින් කරද්දි තමයි මේ ඔපචුනිටිස් හම්බෙන්නේ එතකොට තව ඔයා මේ මොන වගේ වැඩ වලටද ඩබින් වලින් සම්බන්ධ වෙලා තියෙන්නේ මේ වෙනකොට චූටි දෝ කියලා ගියා කතාවක් මැජික් ළමයි හරි රාවණ නිහඬ දෝනි ගොඩක් වැඩ කරලා දිනවා නේද එතකොට ඔයා මේ संगीत विरक नहीं डबिंग करना तब नटुंग दक्ष ही होया कोहमद नटुंग गण गते
නැටුම් නම් ඉතින් පොඩි කාලේ ඉඳන් මේ ගෙදර නටනවා. දැන් ඉස්කෝලේ සබ්ජෙක්ට් එකක් විදිහට කරනවා. දැන් ඔයා ඩාන්සින් තෝරගත්තේ ඇයි ඉස්කෝලේ සබ්ජෙක්ට් එකක් විදිහට කරන්නේ? මියුසික් මම පොඩි කාලේ ඉඳන් කරන නිසා ඉස්කෝලේ සබ්ජෙක්ට් එකක් විදිහට ඩාන්සින් කරන්න හිතුණා. කවුද ඔයාට ඔච්චර ලස්සන ඩාන්ස් කරන්න උගන්වන්නේ එතකොට? අපේ ඉස්කෝලේ ටීචර්. හැමෝටම පොඩි කාලේ ඉඳලා තියෙනවනේ මම ડોක්ටර් කෙනෙක් වෙනවා, මම ඉංජිනේර කෙනෙක් වෙනවා. ඔයාට මුකුත් අදහසක් නැද්ද ඔයා ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න කියලා? ටීචර් කෙනෙක් වෙන්නත් ආසයි, ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන්නත් ආසයි. දැන් ඔයා මේ මියුසික්, ඩාන්සින් වැඩ කරනවා, ඩබින් වැඩ කරනවා, නිතර මෙහෙට මෙහෙට යන්න වෙනවා. ඒවලත් එක්ක ඉස්කෝලේ වැඩ පාඩු වෙන්නේ නැද්ද? නෑ කොහොමහරි කරනවා ඉතින්. ඔක්කොම ටික බැලන්ස් කරගෙන කරනවානේ. දැන් ඔයා මෙච්චරකල් වැඩ ගොඩක් කරානේ සින්දු. ඔයාගෙම සින්දුවක් කරන්න අදහසක් නැද්ද? ළමා සින්දු තුනක් කරා පොඩි කාලේ. කරන්න ඕනේ ඉතින්. ඉස්සරහට කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හරි. ඉතින් මෙයාගේ ඉස්සරහට මෙයාගේම සින්දුත් බලන්න පුළුවන්. අපි අර පල්ලෙහා දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියොත් මෙයාගේ ඉස්සරහට එන්න තියෙන වැඩ ඔයාලට බලා ගන්න පුළුවන්. දලලා ප්‍රේම ගසි පොඩි අතුරු කිලිසෙදි මල් බල් පිපෙන සමීලං උනා දලලා ප්‍රේම ගසි පොඩි අතුරු කිලිසෙදි මල් බල් පිපෙන සමීලං උනා දලලා ප්‍රේම ගසි දෙරණ ලිටල් ස්ටාර් එකෙන් පස්සේ ඊට පස්සේ වා දෙරණේ වැඩවලට සම්බන්ධ වෙනවනේ. කොහොමද ඔයාගේ යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ එතකොට ගෙදර අය ඔයාලට දෙන සපෝට් එක මොන වගේද? ගොඩක් අය හොඳයි කියනවා. ගොඩක් අය බලනවා. දැන් ඔයා ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්න වැඩ? ඩබින් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. මගේම සින්දු ඉස්සරහට අහන්න තියෙනවා නේද අපිට? ඉතින් මේ දැන් ඔයාගේ මේ ලස්සනට මේ වැඩ ටික මියුසික් වැඩ එතකොට ඔයාගේ ඩාන්සින් වැඩ කරනවනේ. ඔයාට මේ වෙලාවේ කවුද මතක් කරන් ඉන්න ඔයාට උදව් කරන කට්ටිය? මගේ අම්මයි තාත්තයි මට ගොඩක් උදව් කරනවා. තව මගේ පවුල අයත් මට ගොඩක් උදව් කරනවා. මට මේ තැනට එන්න උදව් කරපු හැමෝටම thank you. ඉතින් බොහොම ස්තුතියි අද මගේ වැඩසටහනට ආවට. අපි සුබ පතනවා ඔයාගේ ඉස්සරහ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඉතින් ඒ වගේ මේ වැඩ කටයුතු කරන ගමන් ලස්සන වැඩ ටිකක් අහන්න අපිට ලැබෙන්න කියලා අපි සුබ පතනවා. ඉතින් ඔන්න අපි අද කතා කරේ ලස්සන පුංචි තරුවක් එක්ක. ආරාධනා කරනවා මෙයාගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම Facebook fan page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. මෙයාගේ වැඩ බලන්න පුළුවන් YouTube channel එකට ගියොත් ලස්සනම ලස්සන සින්දු ගොඩක් තියෙනවා. ඒ වගේම මෙයා කරපු dance එකක් තියෙනවා ඒකේ. බලන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම මතක් කරනවා අපේ YouTube channel එකත් subscribe කරන්න. මොකද මේ වගේ ලංකාවේ වෙනස් විදිහ අලුත් විදිහ අපූර්ව කලා නිර්මාණ කරන වයස ભેදයක් නැහැ. අපි හැමෝටම අවස්ථාවක් දෙනවා. ඉතින් ආරාධනා කරන ගමන් අපි අදට ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.